Sambhi saṅkhāra anicchāti yadā paññāya passati atha nibbindati dukkhe esa maggo visuddhiyāti. Śraddhāvanta pinnatuni, tum lokāgra vu sammā saṁ buddhurajānan vahanse සවැත්නුවර සමීපයේ ජේතවන මහාවිහාරයේ වැඩි සිටින අවස්ථාවක වස් අවසානයේදී වස්සාන තුන් මාසයේ ගෙව අවසානයේදී 500 බැගින් සංඝ පිරිස් තුනක් වැඩම කරවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණියා. ඒ අවස්ථාවේදී සරුවඥන් වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසව සිටීමේ සංඝ පිරිසේ තම තමා වැඩු භාවනා කමටහන් වඩාත් පිරිසුදු කර ගැනීමට බලාපොරොත්තු වුණ එයින් 500ක් දෙනා වහන්සේ සීලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් සම්වර්ෂණය කරමින් භාවනා වැඩු පිරිසක් තවත් පිරිසක් සීලු සංස්කාර ධර්ම දුක්ඛ වශයෙන් මනසකාර කරමින් භාවනා කළ පිරිසක් තුන්වෙනි පිරිස සීලු ධර්ම ස්වභාවයන් අනාත්ම වශයෙන් භාවනා කරපු පිරිසක් මේ පිරිසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් තම තමා වැඩ වූ කමඨහන් ගැන වඩා පැහැදිලි කර ගැනීමට සාකච්ඡා කළ විමසා සිටියා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේගේ අතීතංශ ඥානයෙන් දැකවදාලා මේ පිරිස් තුන කොටසම පෙර ජාතිවල වැඩ වූ භාවනා මේකයි කියලා. එයින් අනිත්‍ය මනසිකාරය වැඩු භික්‍ෂූන් වහන්සේලාට අනිත්‍ය ප්‍රතිසංයුක්ත විදර්ශනා සම්ප්‍රයුක්ත ධර්ම දේශනාවක් පැවැත්තුවා. දුක්ඛ සත්‍යය දුක්ඛ ලක්ෂණය මෙනයකරු පිරිසට එවාගේම දුක්ඛ ධර්මී පාදා දෙමින් ධර්ම දේශනා කළා. අනාත්ම ලක්ෂණය වැඩූ අයට එසේම ධර්ම දේශනා කළා. ඒ පිරිස ඒ දේශනාවෙන්ම ඒ දීර්ඝ කාලයක් පිරිදු කරගනාව නුවණ අවදි කරගෙන ඒ මොහොතේම සෞ කෙලෙස් නැසා අරිහත්තේට පත් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නිරතුරුවම අනුශාසනා කරුන් ලබන්නේ දානයක් දුන්නත් සීලයක් රැක්කත් භාවනාවක් කරතත් ඒක විදර්ශනාට නංවා ඒ නිවනට යොමු කර ගැනීම සඳහා උපදේශ දීමයි. එනිසා දැන් අපි මේ මහා දානමේ පින්කමක් වර්ෂයක් පාසා සිදු කරුන් ලැබෙනවා. මේකේ නිමාව අවසාන ආනිසංසය වනුයේ තම තමා පතන බෝධීකින් සතර මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේද බෝධිසත්ව කාලයේදී දානයක් දුන්නහම මේ දානය විදර්ශනාට නම් වෙනවා. බොහෝසෙයින් මෛත්‍රියට යොමු කරලා ඊට පස්සේ විදර්ශනාට නම් වෙනවා. ඒ විදිහටයි භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව කාලයේදී ප්‍රඥා පාරමිතා වැඩුවේ. ඉතින් බෞද්ධයන් වශයෙන් අපි සීලුම දෙනාමත් කරුණු ලබන්නේ සෑම කුසලයක් කොට මේ අවසානයේදී නිවනට යොමු වීම පිණිස විදර්ශනා වැඩීමයි. මලක් පහනක් පූජා කරතත් ඒකද අපි විදර්ශනාට යොමු කරන ඇටයටයි පුරුදු වෙලා සිටින්නේ. ඊට තවත් නිදසුනක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් දේශනා කොට වදාලා ඔය වගේම 500ක් සංඝ පිරිස වැඩියා භාවනා කමටහන් පිරිසුදු කර ගැනීමට. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ මේ ලෝක විනාශයේ සම්බන්ධ දිග දේශනාවක් පැවැත්තුවා. ඒ දිග දේශනා මෙතෙන්දී දීර්ඝව කියන්ට අපි අපේක්ෂා කරන්නේ කාල වේලා බොහොම අල්ප බැවින් ඒ සංඝ පිරිසගේ චිත්තසංතාන සමාධියටත් සංවේගයටත් පමුණුවනු පිණිස මෙහෙම දේශනා කළා. මානිනිතා නුඹෝ කාලයකදී, ඒ කියන්නේ මේ බුද්ධාන්තරයේ අවසන් වී තවත් අන්තකල්ප 15ක් පමණ ගිය තැන ලෝක විනාශයක් ආරම්භ වෙනවා. මේ ලෝක විනාශයේ ක්‍රම තුනකට සිද්ධ වෙනවා, ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන්. නමුත් මේ මහා භද්‍ර කල්පයේ ලෝක විනාශයේ සිදුවෙන්නේ ගින්නෙන් කියන එක තෝරලා දෙමින් ඉදිරි අනාගතයේදී මිනිසයන් බොහෝම බලාපොරොත්තුෙන් සිටින නමුත් විශාල වර්ෂා පතනයකට මුහුණ පාන්න සිදුවන දින හතක්. ඒ දවස් හතේ වර්ෂාව කෝටි ලක්ෂයක් සක්වලටම එකලෙස වහිනවා. ඒ වර්ෂාවට කියනවා විපත්තිකර මහා මේඝය කියලා.
ඒ වර්ෂාව පෑවෙන් පස්සේ දින හතකින් පසු පෑවෙන් පස්සේ අයනම් වැහි පොදක් කවදාකවත් වැටෙන්නේ නැහැ. අවුරුදු ලක්ෂයක් තියෙදී මේක සිද්ධ වෙන්නේ. ඔය සිද්ධවීම විම්පවීමට ප්‍රථමයෙන් කාමාවචර දේවතාවෝ ආමංගල විලාසයෙන් මිහිතලේ ඇවිදගෙන කියාගෙන යනවා තව නොබෝ කාලයකින් කල්ප විනාශ වෙන සියල්ලෝම පන්සිල් දකින්න මෞපිය උපස්ථාන කරන දසපින් කිරීමවත් පුරන්න ආදි වශයෙන් කුසල් කරන්න යොමු කරවනවා. ඔය වගේම නරක ආදි සතර ආපායින් සත්‍යෝද අපරාපරිය වේදනීය කර්ම නිසා මනුලව දෙව්ලොව පහළ වෙනවා. අන්තිමේදී මනුලව උපන් අය දෙව්ලොව දෙව්ලොව උපන් අය බඹලොවට යනවා ධ්‍යාන වඩලා. සියල්ලෝම බමතල තුනකින් ඉහළටම යනවා. ආභාසරේ දක්වාම යනවා. හේතුව බ්‍රහ්මලෝක තුනක් එක්ක මේ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඔය අතරේ අවුරුදු ලක්ෂයක් තිස්සේ වැහි පොදක් නොවැසීම නිසා සීලෝම ඇලදොළු ගංගා ගල්පකුණුවාමුණ ඔක්කෝම හිඳලා යනවා. මේ පොළොව තලයේ තියෙන ගස්වැල් තුරුලිය ඔක්කෝම වේලිලා යනවා. මේක විශාල කාන්තාරයක් වැනි බාට පත් වෙනවා. කොතනකවත් දියබිඳුවක් සොයාගන්න බැරි වෙනවා. සත්‍යයක් වාසය කරන්නෙම නැති වෙනවා. මේ මහා පොළොව තල කෝටි ලක්ෂයක් එහෙ පිටින්ම කාන්තාර වැනි බාට පත් වෙලා මෙහෙම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම දිව්‍ය රාජයක් නැති නැවත සූර්ය මණ්ඩලයක් වැනි විශාල ගිනි ආලෝකයක් පහළ වෙනවා. ඒක පහළ වුණා පංචමහා ගංගාව කියන ගංගා යමුනා චරවතේ සරබූ මහී කියන මේ ඔක්කෝම ගංගාවල් හිඳෙනවා. ඊළඟට තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම තවත් ඒ වාගේ විශාල සූර්ය ආලෝකයක් පහළ වෙනවා. ඒක පහළ වුණාම සත්තමහා විල්කිල තේන අනෝතත් වේල කර්ණ මුණ්ඩ වේල රතකාර වේල මන්දාකිණී වේල සිහපපාත වේල චද්දන්ත වේල කියන මේ විදිහේ විල් හතක් තියෙන ඔක්කොම හිඳලා යනවා. මහා සාගරයේද වතුර අඩුවෙලා ධනක් පමණ තරම් වතුරය අඩුවෙලා යනවා. ඔය විදිහට සියලුම ජලාශ හිඳීගෙන යනවා. ඊළඟට පස්සිනියද පායනකොට සම්පූර්ණ මහා සාගරයේ ජල බිඳුවක්වත් නැතුව ඔක්කොම හොසි වෙනවා. හයවැනියද පායනවා තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම ඒක පහළ වුණාම මේ කල්මෙල් සක්වලවල් කෝටි ලක්ෂයේ මේකම දුමානයක් බවට පත් වෙනවා. හරියට වලම් පෝරණුවක් වගේ ගඩොල් පෝරණුවක් එකම දුමානයක් බවට පත් වෙනවා බඹතලයේ දක්වාම. තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම මේ තරම් විශාල මහා පෘථුවිය මහා සාගර ඔක්කොම හවස වෙලා මහා මේරු පර්වත නිසියල්ලෙම ගිනිගෙන දැල්වෙන්න පටන් ගන්නවා. ඔක්කොම ගිනිගෙන දැල්වෙනවා. මේ මහා පොළොව තලයේ සිට දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක තුන ඔක්කොම දවනවා. මේ සඳහා දවසක් දෙකක් නෙමෙයි අවුරුදු කෝටි ප්‍රකෝටි අසංග ගණන් ගත වෙනවා. හරියට කපුරු දැවුණු තැනක් වාගේ දුමානයක් එම නැත්තම් අලු ටිකක් වත් නැතුව මේ සීලෝම සක්වල කෝටි ලක්ෂය විනාශ වෙලා යනවා. මුළු කෝටි ලක්ෂය සක්වල පිහිටි භූමි ප්‍රදේශ අවකාශ ධාතු කොම ඝන අන්ධකාර වෙනවා. ඉරක් හඳක් ඇත්තේ නැහැ, තරු කැටයක් ඇත්තේ නැහැ, සියල්ලම අහෝසි වෙලා. මේ විදිහට කල්ප විනාශයේ සිදුවෙන්න අන්තිමේදී කාලය කොච්චර ගත වෙනවද කියනවා නම් අන්තකල්ප 20ක් තරම් කාලය ගත වෙනවා. අන්තකල්ප 20 කියන එක පුදුම කාලයක්. දැන් අපි මේ ගත කරන්නේ මහා භාද්‍ර කල්පයේ 4 වෙනි අන්තකල්පයයි. මේ වාගේ අන්තකල්පේ 20ක් තරම් ඔය කල්ප විනාශයේ සිදුවෙමින් පවතිනවා. ඒකට කියනවා සංවට්ට අසංත කල්පය කියලා. සංවට්ට අසංත කල්ප. අසංත කියන්නේ වර්ෂ වශයෙන් ගණන් කරන්න බෑ. ඊළාට අජට ආකාශ වෙලා ඝනාන්ධකාර වෙලා පවතිනවා. අන්තකල්ප 20ක් තරම් දීර්ඝ කාලාන්තරයක්. ඒ කාලයේදී මේ දෙව්ලොවක් නැහැ, මනුලොවක් නැහැ, බ්‍රහ්ම ලෝක තුනක්ම නැහැ. සීලවම ජනතාව ආභාසර බඹතලයේ දක්වා ඉහළට ගිහිල්ලා. හැබැයි අවීචි මහා නානකේ සිටින නියත මිසදුට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටික ජනතාව කෝටි ලක්ෂයක් සක්වල අපාය වලින් ඈත දැනට මේ පවත්න අපාවල්ලවට මාරු වෙනවා.
ඒ අත්තන්ට සුගතියකට එන්න ලැබෙන්නේ කල්පාන්තර ගණනාවක් අපා දුක් විඳින්න වෙනවා නියත මිසදුට ගත්ත අයට අනිත් අය ගොඩ එනවා ආනන්තරී කර්ම කළාය පවා ගොඩ එනවා මේ කාලයේට හැම සත්ත්වයෙකුට මේ කුරු කුඹුවන්ට පවා ගැඩවිල් පනවන්න පවා අපරාපරිය වේදිනී කුසල කර්ම තියෙනවා පෙර සසර කරපු ඒවායින් තමයි සුගතියට එන්නේ ඇවිල්ලා ධ්‍යාන වඩා බඹලෝ යනවා මෙම බුද්ධාන්තර කියන්නේ අන්තර කල්ප 20ක් තරම් කලක් ඝනාන්ධකාරව පවත්නා වූ මේ සක්වල ප්‍රදේශයේ ඊළඟට බ්‍රහ්ම ලෝකවල ඉන්නේ බ්‍රහ්මයෝ හිතෙනවා අනේ මේ කලින් නැති වෙච්චි බ්‍රහ්ම ලෝක තුන ඇති වුණොත් හොඳයි දිව්‍ය ලෝක හය ඇති වුණොත් හොඳයි මනුෂ්‍ය ලෝක ඇති වුණොත් හොඳයි මේ වගේම ගංගා මුහුදු පර්වත මේව ඇති වුණොත් හොඳයි කියලා ඒගොල්ලෝ හිතෙනවා ඒ අයගේ හිත නීවරණයන්ගෙන් තොර ධ්‍යාන සාගත සිත නිසා හිත පිරිසුදුයි ඒ පිරිසුදු සිතෙන් යුතුව ප්‍රමාණ කළව නැති තරම් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ හිතෙන 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 හැටියට මේ ලෝක ධාතු නැවත හැදෙන්න පටන් ගන්නවා ඔම ඇදිලා ඇදිලා කොච්චර කාලයක් යනවද ඇදෙන්න ඉස්සෙල්ලාම ඇති වෙන්නේ සම්පත්‍ති කර වර්ෂාව කියලා කුඩා පිණි වැටීමක් පමණයි මේ ඝනාන්ධකාර ආකාශ කුක්ෂියට ඒ විදිහට කුඩා රහි පොදවල් වැටිලා 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 අන්තිමේදී ශාල ධාරා නිපාත වර්ෂාවල් ඇති වෙලා මේ කෝටි ලක්ෂයක් සක්වල පිහිටි භූමි ප්‍රදේශ ඔක්කොම ජලාශ වෙනවා වතුර පමණක් නෙමෙයිනි ජලයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා අටම තියෙනවනේ ඒවා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ සම්පින්දනේ වෙවි සම්පින්දනේ වෙවි බ්‍රහ්ම ලෝක තුන කලින් තිබුණ හැටියට පහළ වෙනවා දිව්‍ය ලෝක ආයේ කලින් තිබුණ හැටියට පහළ වෙනවා එවාගෙම මේ මනුස්ස ලෝකයේ සඳහා භූමි පර්වත එවාගෙම ජලාශ ගංගා මේවා කලින් තිබුණු ආකාරයට මොහොසෙයින් සමාන්තරව පහළ වෙනවා ඉතින් මේ විදිහට පහළ වෙන අතර තමයි කාලාන්තරයකින් පස්සේ ආයුෂ ගෙවේගේ බ්‍රහ්මයෝ චුත වෙලා ඇවිල්ලා ඕපපාතික වාසයෙන් මේ පොළොව තලයේ පහළ වෙනවා එයත් වහසින් යන්න සමර්ථයි තමන්ගේ ශරීර ආලෝකයෙන් හැසිරෙනවා ප්‍රීති ආහාර කොටගෙන වාසය කරනවා මේ දේට වාසය කරන දීර්ඝාන්තර කාලයක් ගිහිල්ලා ගිහිල්ලා තවත් අය ආහම ඕනෝන්ගේ సంతාන තුල ඇතිවෙනවා රස තෘෂ්ණාව කියලා ඒකෙන් මේ මහා පොළවේ තැන් තැන්වල මේ ගිතෙල් මණ්ඩිය වාගේ බිඳිලා මිදිලා තියෙන පොළොව රසේ රකට ගාලා බානවා බොහොම මිහිරි දිව්‍ය අමෘතයක් වාගේ රසයි ඒවාට ගිජු වෙනවා බොහොම බොහොම කාලයක් තිස්සේ ඒවා පානය කිරීම නිසා අන්තිමේක අවසන් වෙනකොට පොළව හැදෙන යම් කෙසේ හතු වැනි දෙයක් ඒ වගේම බොහොම මිහිරියක් පාවිච්චි කරන්න පටන් ගන්නවා තා බදා ලතා කියන වර්ගයක් පාවිච්චි කරන්න පටන් ගන්නවා ඔහොම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් ගිහිල්ලා තමයි සුවංජා තැල් පහළ වෙන්නේ ඒ ඇල් කරල් බොහොම මිහිරි බොහොම මధుරයි ඒවා පොතු නෑ නිවුඩු නෑ උදේ කැඩුවා නම් හැන්දෑවේ අයමත් ඒ කරල් හැදිලා ඒවා උයන්න පියන්න අවශ්‍ය වෙන්නේ නෑ ඒකට දුරු මිරිස් අවශ්‍ය වෙන්නේ ඒක බොහොම ලොකු අමෘතයක් වාගේ රසවත් ආහාරයක් ඒවායින් යෙපෙන්න පටන් ගන්නවා එයින් ඒත්තන්ගේ ශරීරය අවදාරික වෙනවා ආලෝකය නැති වෙනවා එවාගෙම තමන්ගේ ශරීරවල අර නිකුත් වෙන දේවල් නිකුත් වෙන දොරවල් ඇති වෙනවා ස්ත්‍රී පුරුෂ භේදය ඇති වෙනවා එතකම් ස්ත්‍රී පුරුෂ භේදයක් තිබුණේ නැහැ බ්‍රහ්මයන් වගේ තමයි ජීවත් වුනේ අන්තිමේ ගෙවල් දොරවල් අවශ්‍ය වෙනවා ඔය විදිහට මිනිස්යන්ගේ මනුෂ්‍ය ස්වභාවය ඇති වෙනවා ඒ විදිහට අර අන්ධකාරයේ නැති වෙලා ඉන්න අතර ඕන්ට බලවත් කුසීතකමක් වාගේ මන්දෝත්සාහී භාවයක් කෙනෙකුට තමයි හරියටම සූර්යාලෝකයක් නැවත පහළ වෙන්නේ එදා මහන්දෑවේ චන්ද්‍රාලෝකයේ පහළ වෙනවා මුලින්ම ලැබුණු ආලෝකය නිසා සූර්ය භාවය ඇති වෙච්ච බැවින් යැත්තෝ සූර්ය මණ්ඩලයට සූර්යෝ කියලා නම් තබනවා ඒ සූර්ය මණ්ඩලයේ බහැල ගියාම අපට තව සෞම්‍ය ආලෝකයක් ලැබේවා කියලා හිත හිත ඉන්නකොට තමයි සඳ මඩල පහළ වුණේ අපේ කැමැත්තේ උඩ පහළ වුණා කියලා චන්දෝ කියලා නම් තැබුවා ඔය දෙයට ඒවා පහළ වුණේ දිව්‍ය විමාන වශයෙන් එවාගේ මහසේ තරුකට දිව්‍ය විමාන හැටේට පහළ වෙන හැට හඳුන්වනවා මේ විදිහට චන්ද්‍ර සූර්ය උදාව දක්වා ලෝකේ හැදෙන්න යනවා අන්තර කල්ප 20ක් තරම් දිගු කලක්. එතකොට මෙහෙම හැදිලා පවත්නා කාලයේ අන්තර කල්ප 20යි ඒකට කියනවා විවට්ටට්ටායි අසංඛ්‍ය කල්පය. හැදීම් එවාගෙම හැදෙමින් පැවතුණු කාලයට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය.
Ajata akasa vela andhakarava tibunu kale tamai samvattatthaya sankhya kalpaye. Vinasamin paidi kale tamai samvatta sankhya kalpaye. Om asankhya kalpa namin hatarak ekatu vela tamai maha kalpayak nam karenne. E maha kalpayata antara kalpa asuka taram durasthadayak me kala antaryak venava. Me vidiyata baluwama me loka swabhavaya lothura budhurajanan wahanse desana karanawa mahaneni. Metaram visale, bhumi parvata pava vinasa venuanam. Me bambaya pamanavu sarire kudu gana kavara katade. Mesi manduruang nisa pava me sarire kudu neti vila yanava. Mega jara roga marana adiyata patra veming boho dukata pelene dukhim pelemata patenava. Enisa meva me skanda santati keneka shanyak pasa anitete dukata anattata asubeta patenava menikaraming. Apramadava sila samadhi prajna vadatva kila gamburu anusasana vakkala. E anusasana desana vasane di pansiyak dina vahanse kitta samadhi in dharma sravane kota magapala nivansu saakshat kala. Saruaknyan vahanse desana karna mahaneni tathagatyan vahanse lo pahalunat nunat me loke ativima nativima keneke hetu pala dharmata vanu siddhivenava. Enisa me hetu pala dharmata vanti yomuvi. Evate bendiganai me loka sattaya sansara gamanata patti sitinne me lokin etaru nirvana dhatvi uspahatvimak ne ativimak nativimak ne nirvane sadakalikava santai pranitai enisa nirvana dhatva abodha kara ganeemi pinise dandima silrakima bhavana kirima maupi upasthana kirima vadihiti upasthana kirima Vagema gilano pastani kirime, vatpilivet pirime, banesime, banakime, pindime, pinganime, nuane diunu kirime kineme, pinkangwala yedetua, kranagating valikitua, dinadaning valikitua, michacharing valikitua, musavading valikitua, surapaning valikitua, telaming valikitua, parisabasing valikitua, isbasing valikitua, anunge de tasa nukaratua, Parityage purudu keretva, anunta krodha irisa anukaratva, maitri vadatva, misedutu noganitva, samma ditti vadatva, adi vasing, saruaknyan vahanse lota pahada dharma dechana kutu vadala. Abuddhut pahada kalavalatme pinkam metat, nivan suvapata pinkam kirimata labinima bohuma durlabai. Enisa buddhut pahada kalek pamanai, dhane addeta sila krakitat kara pinkama karatat, nivan patagane prarthana karagane, E bodhi sambhara sirisen diunu karaganna labenne. Enisa api me karana dana sila bhavana adi sama kusalayakma apatada. Ekaantayen bodhi pakshika dharmayan bavata bodhi karika dharmayan bavata paramiya dharma bavata patvi. Cittakshanayen cittakshanaya apata satara magapala nivana gena dena usas guna dharma diunu karaganna hetu vasana veva kina adishtana athi karagannata watinawa. Then api me mahadana me pinkama siddha karanava. Yada mahatmela indagana dinapatama desya ganam bohu asadhya rogin supat karamin yattanda sitak santya salasalanava ayusa denava dirgavusa denava jivita laba denava. Meva visala pinkam vaidyavaru bohusin kamage vaidya sastre adarime mulpivareme sitakaranne karuna maitre diunu karaganimai. Goh vaidyavarut atvasem roge kvenagota mohkari maitri karna me inni magim pihitak balagana mohu nidukveva nirogiveva supatveva mohta pratikara kirimedi e pratikara divyausadvela mohta purna suyela vila nirogi suya dirghavasatetu dhanasila bhavana kusalkaragana sasaradukin atamidi nivansuala bandahetuveva akila maitri kalalida bharaganva edate Pratikara niyama karana kota pratikara dena kota me divya ausadhayak obata soya labewa kiyala maitriyen denawa sabawin meka tamai ledun supath wimata pradhana hetu wanni etoṭe hema ekakma tamata paramithawak wenawa e kiyanne asarana leda nisa taman nivan maga gaman karanawa asarana leda tamage kalyana mitrayek wenawa e tanatta nisa tama usas kusal saspath karaganna nisa මේ විදිහට වෛද්‍යවරු බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් රෝගීන් සුවපත් කරන අතර මේකන දානමේ පින්කම් දෙසේම වෛද්‍ය සේවයක් කියලා හිතන්නට පුළුවන් මේ සිල්වත් ගුණවත් මහා සංඝරුවන අනුන්ගෙන් ලැබෙන දෙයකින් තමයි ජීවත් වන්නේ උන්වහන්සේලාට ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් මිල මුදල් කිසිවක් ඇත්තේ නැහැ උන්වහන්සේලා පාත්‍රය අරගෙන පිරිසුඟා වඩිනවා
සදාවතුන් ගෞරව සම්ප්‍රයුක්තෝ පිරිනමන සිව්පසෙන් ජීවත් වෙනවා. උනාසෙලාගේ ආයුෂයේ වර්ණයේ සැපයේ කාය බලයේ නිරෝගී සුවය වැඩෙන්නේ මේ සිව්පසේ නිසා. එනිසා සදාවත් බෞද්ධෝ දානේ පිරිනමන වෙලාවේ හිතෙනවා අපේ ශ්‍රද්ධාවෙන් නුවණින් ගෞරවයෙන් සම්පාදනය කොට පිරිනමන මේ දාන වස්තුව සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් වේවා. මේ ඖෂධය වැනි දිව්‍ය ආහාරය වැනි මේ ආහාරයේ වළඳලා ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, කාය බලයෙන් වැඩෙත්වා, ඥාන බලයෙන් වැඩෙත්වා, නිරෝගී සුවයෙන් වැඩෙත්වා, එවාගේම සීල සමාධි ප්‍රඥා ගුණයෙන් වැඩෙත්වා, ධ්‍යාන සමාධි සමාප්‍රත්‍යයෙන් වැඩෙත්වා, අභිඥාවෙන් විදර්ශනා ඥානයෙන් වැඩෙත්වා. ස්වාමීන් වහන්සේලා පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්නේ අපේ මේ දානය අමාසුවක් මෙන් උපකාර වේවා කියන මෛත්‍රියෙන් පිරිනමනවා. එයින් උන්වහන්සේලාට නිරෝගී සුව ප්‍රාර්ථනා කළා වෙනවා, දීර්ඝාස පිරිනමුවා වෙනවා. එනිසා ඒව ඔක්කොම තමාට නිවෙනට උපනිශ්‍රේ වෙනවා. දැන් ඒ නිසා සලකා ගන්නට ඕන විදර්ශනා වාසයෙන් සලකන කොට මෙහෙමයි. දැන් මේ දාන වස්තු නොයෙක් නම් වලින් හඳුන්වනවා. මේ දාන වස්තු ඇතුලේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක රූප සම්භාරයක්. මේවා මේ පූජා කරන අපාපගේ సంతාන තුලක්, මේ පිළිගන්න ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ సంతාන තුලක් තියෙන්නේ. චිත්තචෛසික භූත රූප උපාදා රූප කියන මේ රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්, මේ කියන පූජා භාණ්ඩ තුලත් දාන වස්තු තුලත් තියෙන ඒ සීලෝම රූප ධර්ම, ආධ්‍යාත්මික సంతාන තුල තියෙන මේ නාම රූප ස්කන්ධාතන ධාතු ධර්ම, ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇතිවිවි නැතිවිවි යන බැවින් අනිත්‍යයි. සිඳමින් බිඳමින් ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. මේ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. මේ දෙකෙන් තොර වූ නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත වූ ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛය පිරිසිඳමින් ආબોධ කරන, සමුදය ප්‍රහාණය කරමින් ආબોධ කරන, නිරෝධය සාක්ෂාත් කරමින් ආબોධ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ නිඥාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා කල්පසිය දහස් ගණන් අසංඛ්‍ය ගණන් තිස්සේ දානාදී පාරමී ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරලා දිනු කරලා මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ දුනා. අපත් මේ සිදු කරන දාන ශීල භාවනාදී ශීලම කුසල සම්භාර ධර්මයේ අපට දස පාරමී බවට, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවට, ආර්ය අෂ්ටායක මාර්ග ධර්ම බවට පත් වී අපටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ විසින්, ආර්යයන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද මේ ගාම්භීර වූ, දුර්දස වූ, දුරනුබෝධ වූ, අතර්කාවචර වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, නිපුන වූ, පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කීමෙන් මේ දානමය කුසලයේ ගාම්භීර වූ ප්‍රඥා පාරමිතාවක් බාටපත් වෙනවා. එනිසා අපි සන්තෝෂ වෙන්නට ඕනේ අපේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද අනන්ත දීර්ඝ සංසාරයේ මේ විදිහට දාන සීල භාවනා කුසල් පාරමී සීරිසෙන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න යෙදුණා. ඒ මහෝත්තමයන් වහන්සේලාට කයින් සිතින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ ජීවිතේ පුරා කරන සෑම කුසලයක් ඔය විදිහට බෝධි සම්භාර වීමත් වූ පැතු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඊයේ සන්ධ්‍යාවේ සිට පැමිණ පින්වත් ජාතිලක මහත්මයා ප්‍රදාන ශීලම දෙනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නයට ගිලන්පස දාන පිරිනැමුවා. සන්ධ්‍යාවේදී බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණාදී යෙදුණ රාත්‍රී කාලයේ නිදිමරාගෙන දාන කටයුතු සූදානම් කළ, උදේ පාන්දර බුද්ධ පූජා පවත්වා හිල් දානේ පිරිනැමුවා.
දවල් දාන වස්තුව පිරිසුදුව සම්පාදනය කොට අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. සංඝ රත්නයේ වඩින වෙලාව යාරි මහා සංඝ රත්නයේ ගුණ අරමුණු කර ගනිමින් සංගරුවන ගෞරවයෙන් පිළිගත්තා. දෙපාදවා පෙසදමා සියාතින් දන්පැන් පිළිගැන්නුවා. සීලේක පිහිටා මේ පිරිකර භාණ්ඩ පූජා කරගන් යෙදෙනවා සංඝ සතු කරමින්. ඉන් අනතුරුව මේ කෙටි බණ කතාවකට සවන් දුන්න. මෙතෙක් දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ ඒකාන්තයෙන්ම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර ආරි සත්‍ය ආબોධයෙන් සතර මඟඵල පිළිවෙලින් සාන්ත නිවන් සුව පිණිස වේවා කියන නැවතත් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත වූ මෞඛ්‍ය ගුරුවර බන්ධු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්ට ඒකම මෙම ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද ශාසන ආරක්ෂක ලෝකපාල කාත්මාරක්ෂක වූද මීතලේ පටන් බමතලේ දක්වා වෙසෙන්නා වූද දසදහස්සක්වල වාසී වූද සම්යද්දෘෂ්ටික දෙවියෝද බ්‍රහ්මයෝද මේ කුසල් අනුමෝදන්ව දිව්‍යමය බ්‍රහ්මමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට එසේම හිතවත් මැදහත් අහිතවත් සියලුවම සත්‍යයන්ටත් මේ ආරණ්‍ය සේනාසන අභ්‍යන්තරයේ සිටින අපාද දෙපාද චතුෂ්පාද බහුපාදාදී සියලු සත්ත්ව ප්‍රජාවන් සහිත අවට ගම් නගර ලංකාව දඹදිවතල මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී වූ සමස්ත ලෝක සත්‍යයට මේ පින්වත් වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් පාරමී සීරසෙන් බෝධිපාක්ෂික ධර්ම සීරසෙන් එවගේ ප්‍රාප්ති දාන සීරසෙන් සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභාව බලයෙන් හා බුද්ධාදී රත්නත්‍රයානුභාව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් දහසක් දෙනා නිරෝගී බාට පමුණුවමින් දිවා රාත්‍රී දෙකේ වෛද්‍ය සේවය කරන පින්වත් වෙද මහත්මාණන් එම ජාතික වෙද මහත්මාණන් ඒ අසනීපින් ඉන්නේ වෙද මාතාව හා පවුලේ සියලුම දෙනාටම මේ සහභාගී වෙන සියලුම උපාසක මහතුරු මව්වරු දූ දරු ඥාති මිත්‍රාදී සියලුම දෙනාටම සාදුකියා සිත් පාදවා ගසමට සිය පවුල්වල සියසු සියලු දෙනාට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්ද්‍ර වතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල මිහිරු දුටු අඳුරුසේ දුරු වේවා. තබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වශයෙන් සවියා උදාදී විපත්ති වලකීවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසෙහිසුරෙන් සැප සම්ප්‍රතින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පෙන් බහුශ්‍රුතතාවෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන්ද සිවබඹ විහරණයෙන් සතර සංග්‍රහවත්වයෙන් දස පාරිමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක්ෂේ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිරුවණකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාසේද පිරිතිරි ශාස්ත්‍රීකවි මුදුන්පත් වේවා. විංසත් සත්වර්ෂාදික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පාරමී සීරසෙන් කුසල් රැස්පත් කර ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීරිය හා දීර්ඝාස රත්නත්‍රයානුභාවයෙන් ලැබේවා වැඩේවා. සසර වසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්ධිඥානය ජාති ස්මරණඥානය සම්‍යද්දෘෂ්ටිය හා ප්‍රතිරූප දේශ වාසයක උත්පත්තිය ලැබමින් සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාවෙන් යුතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේවක සේවිකාවන් දෙකැටුව සුවසේ දානාදී බෝධි සම්භාර සපුරාගෙන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ
ආබෝධ කොට වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආබෝධයෙන් සිද්ධ වෙන අසංකත ධාතු සංඛ්‍යාතේ ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.